සිංහල ගීක් ෂෝ එකට එහෙමත් නැත්නම් ජොනුක්ස් බ්‍රෝ YouTube channel එකට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. TV බලන්න ලෑස්ති වෙන අලුත්ම ක්‍රමය Dialog Television View Mini ගැන තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තම වාගේ ඕනම TV එකක් smart TV එකක් විදිහට convert කරන්න TV channel සහ තවත් videos බලන්නත් හැකියාව ලැබෙන විදිහට තමයි Dialog ආයතනයෙන් මේ Dialog Television View Mini කියන Android device එක නිර්මාණය කරලා තියෙන්නේ. පොඩක් box එක අතට අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති මේකේ ඉස්සරහා Dialog Television powered by Android TV කියලා සඳහන් කරලා තිනවා. ඔයාලට නියම Android TV experience එකක් මේක හරහා ගන්න පුළුවන්. එවගේම මට මේකේ සඳහන් වෙන විදිහට පුංචි ගැජට් එකක් ඒ කියන්නේ view mini එකක් සහ remote එකක් මේක හරහා ලැබෙනවා. Dialog TV ගැන කතා කරන්න කලින් මේ ගැජට් එකේ තියෙන වැඩ ගැලී ටිකක් අපි කතා කරමු. මේක එළියට ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ලස්සන view mini device එක හම්බ වෙනවා. මේ තියෙන remote එක මේක වාගේ HDMI එක හරහා ඔයාගේ ඕනම monitor එකට හෝ screen එකකට TV එකට connect කරගන්න විතරයි තියෙන්නේ. අතන මේකට USB හරහා තමයි මේකට power එක දෙන්න තියෙන්නේ. TV එකේ තියෙන USB out එකක්ම මේකට දීලා ඒසියෙම මේක බල ගන්නවන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි ඔයාලට පේනවා ඇති මේකේ තියෙන්නේ Android 9 version එක. ඒ වගේම 1GB RAM එකක්, 8GB internal storage එකක් සහ Bluetooth පහසුකම, Wi-Fi පහසුකම සහ high definition videos බලන්න පුළුවන් හැකියාව තියෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. Dialog Television View Mini device එකට අපි සම්බන්ධතාවය ලබා දෙන්නේ Wi-Fi හරහා. ඔයාලට පුළුවන් settings වලට ගිහිල්ලා ඔයාගේ ඕනම Wi-Fi එකක් මේකට connect කරන්න. හැබැයි ඔයා Dialog Wi-Fi එකක් connect කරොත් උදාහරණයක් විදිහට ඔයා ගෙදරදී Dialog 4G එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා mobile phone එක හරහා Dialog SIM එකක් දාලා මේකට Wi-Fi වලින් connect කරා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ phone එකෙන් කිසිම data අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම data කැපෙන්නේ නැහැ. ඉතින් අනිත් දේ දන්නවද ඔයා මේක Chromecast built in තියෙනවා. ඔයා දන්නවා ඔයාගේ phone එකේ තියෙන දෙයක් ලේසියෙන්ම ඔයාගේ TV එකට share කරන්න පුළුවන් හැකියාව, stream කරන්න පුළුවන් හැකියාව, mirror කරන්න පුළුවන් හැකියාව Google Chromecast හරහා ඔයාට ලැබෙනවා. ඊට අමතරව මේකේ Google Play පහසුකම තියෙන නිසා ඔයාට ඕනම app එකක්, game එකක් download කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. Google Assistant මේකේ තියෙන නිසා ඔයාට voice command දෙන්න පුළුවන්. ඒකට අදාළ microphone එක තියෙන්නේ මේ remote එකේ. එතකොට මේ remote එකේ ඔයාට press කරගෙන command එක දෙන්න තමයි Google Assistant වෙනම button එකක් තියෙන්නේ. අනිත් දේ තමයි Android phone එකේ වගේම Android TV වල ගන්න පුළුවන් හැම app experience එකක්ම. උදාහරණයක් විදිහට YouTube වගේ ඔයාට මේක හරහා ගන්න පුළුවන්. ඕක තමයි මේ tech gadget එක ගැන අපි basically කතා කරන්න පුළුවන් දේවල්. දැන් යමු ඇත්තටම Dialog Television මේක හරහා අපිට දෙන experience එක මොන වගේද කියලා. පළවෙනි දේ තමයි අපිට මේක open කරපු ගමන් TV channel 60ක් බලා ගන්න පුළුවන්. සමහර channel ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒ වගේම international channel ගණනාවකුත් අපිට මේක හරහා බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඇත්තටම ඔයාලට පේනවා ඇති මම දැන් ඉන්නේ home එකේ. මේකේ උඩම තියෙනවා watch list කියලා එකක්. ඔයාලට පේනවා ඇති මේකේ movies වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා trending. මේක හරහා trending වෙලා තියෙන channels මොනවද, videos මොනවද කියලා තමයි මේගොල්ලෝ පෙන්වන්නේ. විශේෂයෙන්ම educational videos, ඉස්කෝලේ යන නංගිලා මල්ලිලට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් videos පවා ඔයාට මේකෙදි බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ most popular TV channel සහ videos මොනවද කියන එක. ඔයාලා දන්නවා මේ වෙනකොටත් dialog on demand video විදිහට සිංහල, tamil movies, TV series වගේ දේවල් මේකේ සිය ගණනක් ඔයාට මේක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම කෙලින්ම එනවා live TV කියන පහසුකමට. මේක තමයි මේකේ තියෙන popularම feature එක. all channels යටතේ ඔයාලට පේනවා ඇති ගොඩක් channels බලා ගන්න පුළුවන්. මේවා ශ්‍රී ලංකාවේ අපි හැමෝම බලන channels. ඉතින් ඊට පස්සේ අපි ටිකක් ඉස්සරහට ගියාම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය TV එකකින් බලන්න බැරි international channel පවා මෙතන list වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන computer එක සහ phone එක icon එකක් තියෙන්නේ. ඔයාගේ dialog view app එක දාගෙන ඉන්නවා නම් ඔයාලට ඒක හරහාත් මේ TV channels බලන්න පුළුවන් කියන එක ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ TV guide එක. ඔයාලට මේක ඇතුළට ගියාට පස්සේ TV channel එකේ තියෙන programs කීයටද තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද? ඒක මතක් වෙන්න ඔයාලට රිමයින්ඩ් එකක් දාගන්න පුළුවන් හැකියාවක්, ඔයාලට අදාළ TV channel එක favorite දාගන්න පුළුවන් හැකියාවක් TV guide හරහා ඔයාලට ලැබෙනවා. වෙලාව විතර කරගන්න හොඳ feature එකක්. ඒ වගේම ඔයාලට පේනවා ඇති ඒකේ categories තියෙනවා. local channels, sport channels, movie channels වෙනම, english entertainment channels, news channels, educational channels මේ හැම දෙයක්ම මේගොල්ලෝ මේ විදිහට වෙන් කරලා තියෙනවා. අැතතම මෙතනදී අපිට තවත් වැදගත් දෙයක් තමයි ඔයාලට TV program එකක් miss වුණොත් ඒව බලන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි rewind TV. ඔයාට පැය දෙකක් ආපස්සට ගිහිල්ලා seek bar එක අරගෙන ගිහිල්ලා ඔයාට මේක බලන්න පුළුවන්. එතකොට මේක rewind කරලා ඔයාට බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊට අමතරව ඔයාට පේනවා ඇති පහළට ගියාම catch up TV කියලා වෙනම option එකක් තියෙනවා. මේක හරහා පැය 72ක් දක්වා ආපස්සට ගිහිල්ලා ඔයාට බලන්න බැරි වුණු වැඩසටහන් බලන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.
ඉතින් හිතාගන්න live tv channel 60ක් තියෙනවා අය 1000කටත් වඩා on demand videos තියෙනවා මේ හැම දෙයක්ම කිසිම data charge එකකින් තොරව බලන්න පුළුවන් විදිහට තමයි මේ device එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ අපි මේකේ user experience එක තව ටිකක් explore කරොත් ඔයාලට පේනවා ඇති මේකේ පහළට ගියාට පස්සේ apps කියලා option එකක් තියෙනවා මේක තමයි මම ඔයාලට කලින් කියපු Google Play Store එක හරහා ඔයාලට ඔයාගේ Android TV එකට download කරගන්න පුළුවන් apps සහ games वोट पेन मेतन अपने फेसबुक वॉच हरा फेसबुक ब्लॉग के वीडियो बलान पुलवा यूट्यूब ब्लॉग इन पुलवा विशेष एडुकेशनल टेड टॉक्स वगैरह देवा मेके बलान पुलवा वगेम वीमियो ट्वीच एक्सप्लोर इवागेम यूट्यूब किड्स वगैरह ऐप्स මේකට අපිට ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අමතර ෆීචර්ස් කීපයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ lock unlock channels කියලා මෙතන තියෙනවා. ඇත්තටම මේක හරහා ඔයාලට පුළුවන් ඔයාලට කැමති channels lock කරලා දාන්න වෙනත් අයට බලන්න බැරි වෙන්න. ඉතින් ඔයාලට ඒක ආයේ බලන්න ඕනේ නම් unlock කරන්න ඔයාලට password එක මේ විදිහට ගහන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාලට සමහර channel skip කරලා දාන්න ඕන නම් හරියට lock unlock වගේම තමයි display වෙන්නේ නැති වෙන්නේ skip කරලා දාන්න පුළුවන් පහසුකමකුත් මේක හරහා දීලා තියෙනවා. මේකේ TV channels වල සහ video වල fully control එක ඔයාලට पारिभोगिक सेवा मध्यस्थानीय රුපියල් 6999ක් වෙනවා කියලා තමයි අදාළ වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ. ඒ වගේම ඔයාට මාසිකව රුපියල් 450ක් ප්ලස් ටැක්ස් මේකට ගෙවන්න ඕනේ කියලාත් සඳහන් වෙනවා. මං හිතන්නේ මේක ගැන තවත් විස්තර දැනගන්න ඔයාට මේ වෙබ් අඩවියට ගිහිල්ලා බලාගන්න පුළුවන්. ඩිවයිස් එකේ built-in Bluetooth පහසුකම නිසා Bluetooth හරහා ඔයාට පුළුවන් keyboard එකක් माउस එකක් හෙඩ්සෙට් එකක් හෝ ගේමින් කන්ට්‍රෝලර් එකක් මේකට කනෙක්ට් කරගන්න. ඔයාලා දන්නවා Google Play Store එක හරහා Android TV වලට සපෝට් කරන ගේම්ස් උත් මේකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නිසා ඔයාට මේ දේවල් ගොඩක් හොඳ වාසියක් වෙනවා. Dialog Television View Mini එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මීට කලින් අපි Dialog View app එක ගැන කතා කරා. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ ගෙදර තියෙන TV එක මොනිටර් එක ස්මාර්ට් කරගන්න පුළුවන්. ස්මාර්ට් විදිහට TV බලන්න පුළුවන් තවත් එක ගැජට් එකක් තමයි අද අපි මේ විදිහට අරගෙන ආවේ. සමහර විට ඔයා මේ වෙනකොටත් මේක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක පාවිච්චි කරන්න ගන්න කලින් මේක ගැන හොයලා බලන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට තියෙන අදහස්, ඔයාට තියෙන ප්‍රශ්න පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අපි ඉස්සරහ වීඩියෝ වලදී තවත් මේ වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාගේ experience එක දාන්න එකෙන් තවත් කෙනෙක් මේක මෙලිදී ගන්න කලින් මේක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. චැනල්ස් බ්‍රෝ subscribe කරන්න, Instagram එකේ follow කරන්න, ඊගොස් සිංහල geek show එකේ අපි ඉක්මනට හම්බෙමු.